සමුදිත සමර වික්‍රම සම්බන්ධයෙන් උණු තත්ත්වයේ පිළිබඳ අපේ කවුරුත් නොදත් අලුත්ම කතාවක් මේ වන විට දිවයින පුවත්පතේදී අයිලන්ඩ් පුවත්පතේ ශමින්ද්‍ර ෆර්නැන්ඩෝ සටහන් තබා තිබෙනවා. අප එය උපුටා ගන්නවා. මේක ඉතාමත් වටිනවා. මොකද හේතුව අපි ඔබට මතක ඇති සමුදිතට ප්‍රහාර එල්ල වෙච්ච ගමන්ම ඇමති පුතෙක් දාපු FB සටහනක් පිළිබඳ කතිකාවක් නිර්මාණය කළා. මේ ගල්වලට සහ අසූචිවලට අගෞරව කරපු අය වෙනුවෙන් කනගාටුව කියලා දාපු පෝස්ට් එකෙන් වක්‍රාකාරයෙන් සමුදිතක ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු යම්මාකාරයේ සුභවාදී ප්‍රතිචාරයක් දක්වවාද කියන කතිකාව අපි ගොඩනැගුවා. දැන් ඔන්න සමුදිත මේක ප්‍රශ්න කිරීමක් සිදු කර තිබෙනවා. ශමින්ද්‍රගේ වාර්තාවේ තිබෙනවා attack on Chamudita's home court to be moved seeking protection here offers 500,000 for information. තොරතුරක් ලබා දෙන කෙනෙකුට ලක්ෂ 5ක් ලබා දෙන්නට ත්‍යාගයක් විදියට හිරු ආයතනයේ මේ වෙදි සූදානම්. සමුදිතට පහර දුන්නු කෙනෙක් පිළිබඳ තොරතුරු හෙළිදරව්වක් කරනවා නම් ලක්ෂ 5ක වන්දියක් ලක්ෂ 5ක ත්‍යාගයක් ලබා දෙන්න හිරු ආයතනයේ සූදානම් කියලා ශමින්ද්‍රගේ සටහනේ තිබෙනවා. මෙතන වැදගත්ම කතාව තිබෙන්නේ සමුදිත සමර වික්‍රම ඍජුවම සරත් වීරසේකර ඇමතිතුමාගෙන් ප්‍රශ්න කිරීමක් කරනවා ඇයි තමන්ගේ පුතාගෙන් ප්‍රකාශයක් සටහන් කර නොගන්නේ. මිනිස්ටර් වීරසේකර මේ සම්බන්ධයෙන් මිනිස්ටර් වීරසේකරගෙන් ප්‍රශ්න කිරීමක් කරලා තියෙනවා. මේ පුතා දාපු FB පෝස්ට් එක අපි උපුටා ගන්නවා ශමින්ද්‍රගේ ද අයිලන්ඩ් වාර්තාවෙන්. Public Security Minister Admiral Sarath Veerasekara says he inquired from his son ASP Sachitra Adisha as regard a controversial FB comment posted by him soon after the alleged attack directed at Hiru anchor Chamudita Samarawikrama. In comment posted in Sinhala, ASP Veerasekara condemned those who insulted rocks and fish by throwing them to the Samarawikrama's house. Minister Veerasekara described his son's action as something done on the spur moment. The island raised the issue with the lawmaker Veerasekara as the ASP reaction to the incident attracted the social media attention. සමාජ මාධ්‍ය තුල ඔහුට වෙරේව දැඩි විවේචනයක් පළ වුණා. කෙසේ වෙතත් දැන් ඇමති වීරසේකර තමන්ගේ පුතාගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමක් කරා කියලත් වාර්තා වෙලා තිබෙනවා. හැබැයි මෙමන් තත්ත්වයක් උතුල සමුදිත ප්‍රශ්න කිරීමක් කරනවා. ඒ තමයි සමර වික්‍රමසේ that the police couldn't turn a blind eye to the FB post. ඇයි මේ අන්ධයින් විදියට පොලිසිය කටයුතු කරන්නේ මේ සමාජ මාධ්‍ය සටහන පිළිබඳ? බොහෝ පිරිසක් ඔහුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කරා. සමාජ මාධ්‍ය මේ පිළිබඳ කමෙන්ට්ස් පළ වෙලා තිබුණා. හැබැයි සමර වික්‍රම ප්‍රකාශ කරනවා therefore a statement should be recorded from the ASP concerned to සමර වික්‍රම said. ඒ නිසා මේ ASP මහත්තයාගෙන් ඇමති පුතාගෙනුත් ප්‍රකාශයක් ලබා ගැනීම සිදු කළ යුතුයි මෙවැනි සමාජ මාධ්‍ය සටහනක් තිබුවේ ඇයි කියලා. ඇත්තටම ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා ආණ්ඩු විරෝධී හෝ කාට හරි නිගෞරව කළා හෝ මොකක් හරි පෝස්ට් එකක් දැම්මම බොහොම ඉක්මනට ඒක සයිබර් අපරාධ අංශ වලින් ප්‍රශ්න කිරීම කරනවානේ. CID ගේපු බොහෝ අයට ඒ අත්දැකීම තියෙනවා. ඉතින් එහෙම තියෙනකොට ඇයි මේ ASP පුතාගෙන් පොලිසියම කෙනෙක් ඇයි එයාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නේ නැත්තේ? චමුදිත ප්‍රශ්න කිරීම ඉතාමත්ම සාධාරණයි. ඒ වගේම තමයි අද චමුදිත කුවේරදිස නිසා නීතිඥතුමන් හරහා අධිකරණයෙන් ආරක්ෂාව පතා අධිකරණයට ගියා. ඇත්තටම සමුදිත ආරක්ෂා කරන්නට ඕනේ. මේ වෙද්දි සමුදිතට කලින් මෙවැනි මාකාරයේ රතු නිවේදන දීපු අය තමයි උපාලිතෙන්න කොන් ප්‍රවීණ මාධ්‍යවේදී. ඒ වගේම කීත් නොහා, ඒ වගේම ලසන්ත වික්‍රමතුංග, පොද්දල ජයන්ත මේ හැමෝම බරපතල ආකාරයෙන් ව්‍යසනයට ලක් වුවන් මාධ්‍ය ඇතුළත. කොහොම වුණත් දැන් මේ වෙද්දි සමුදිතට පොලිස් ආරක්ෂාවක් ලබා දුන්නත් උපාලි තෙන්නකෝන් ප්‍රවීණ මාධ්‍යවේදීතුමා කියනවා සමාජ මාධ්‍ය ඉන්ටර්වියු එකකදී පොලිස් ආරක්ෂාව ලබා දුන්නත් සමුදිත ප්‍රවේශම් විය යුතුයි කියලා. ඒක ඇත්ත. සමුදිත ප්‍රවේශම් විය යුතුයි. මොකද මේ මෑත කාලයේදී කෂේරුකාවක් ඇතිව හෙලිදරව් කිරීම කරපු මාධ්‍යවේදීන් අපිට හම්බ වෙන්නේ නැහැ. ආණ්ඩුවට කඩේ ගියපු සමුදිතගෙත් යම් යම් වැරදි තියෙනවා වෙන්න පුළුවන්. මේ පිළිබඳව අපිට කතා කරන්නේ නැහැ. නමුත් සත්‍ය ලෙස සුදුළුණු වංචා හෝ වේවා, ජාතිවාදී අරගල හෝ වේවා, හාමුදුරුවරුන්ගේ නොපෙනෙන කතාව හෝ වේවා, මේ දේවල් හෙලිදරව් කරේ සමුදිතගේ සංවාද, අෆ්ලොටොක්සින් තිබුණු පොල්තෙල් සම්බන්ධ ක්‍රියාවලිය, මේ සියල්ල ඔහු හෙලිදරව් කළා. ඉතින් ඒ නිසා අනෙකුත් මාධ්‍යවේදීන්ට සාපේක්ෂව කඩේ ගියපු ගෑනුන්ගේ හෝ පිරිමින්ගේ හෝ කුණු හොය හොය ඇඳ ඇඳුම පාට මොකද්ද කියපු මාධ්‍යවේදීන්ට වඩා චමුදිත මේ මෑත කාලයේදී කාර්යභාරයක් කළා. ඉතින් ඒ නිසා චමුදිතව රැක ගැනීම වැදගත්. මේ විදිහට ඇමතිතුමාගේ පුතාම සටහනක් දානවා නම් ඇයි හෝගෙන් ප්‍රශ්න කරේ නැත්තේ කියලා ශමින්ද්‍ර ෆර්නැන්ඩෝගේ වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. චමුදිත කරපු ප්‍රශ්න කිරීම ඒක 100%ක් සාධාරණයි. අපි බලාපොරොත්තු වෙන්නේ චමුදිතගේ ජීවිතය රකින්න වගේම මීට අදාළ යුක්තිය